Allora, venite a Parì, Senat, Mk, Samba, Vitav. പരീക്ഷണാത്മക സംഭാവിതാവേക്കാണ് പുതിയ കിസിയാം പരീക്ഷണയാ കേരള ഏകെ പ്രതിഫലം അത് കിയണം ഒന്നോ ഇതാണ് കൊമേ അല്ല നമ്മൾ കിക്കായി കടയിലത്തെ കിരുപിടിപ്പൊക്കെ 100ක් ദാനോ മാസി പലവിനിത് മാസി അവസാനം എന്നുകൊണ്ട് കൊച്ചറിവിക്ക് ഉള്ളാതെ കിടവാണോ എന്നോട് 100ක් ദമ്മ 80ක් വിക്കുണ്ടാണ 100ෙන් 80යි സംഭാവിതാവേ විකිණීමේ සම්භාවිතාවය 180යි. ඕකට සාර්ථක භාගය කියලා කියනවා සමහර තැන්වල. එතකොට ඒක අපි පරීක්ෂණයක් මගින් කරන නිසා අපි ඒකට කියනවා පරීක්ෂණාත්මක සම්භාවිතාව. ඊළඟට අපිට කතා කරන්න වෙනවා ඔන්න දෙවෙනි එක සෛද්ධාන්තික සම්භාවිතාව. සෛද්ධාන්තික කියන්නේ තියරි විදිහට සම්භාවිතාවය අපි හොයනවා තියරි විදිහට හොයන්න උදාහරණයක් කිව්වොත් කාසියක් උඩ දානවා වැටෙන්නේ මොනවද ඔයාලගෙන් අහුවොත් නම් කියයි නෝණයි පොල්ලයි ඒ නෝණ පොල්ල කතාව වෙන එකක් අපි කාසියක් උඩ දාපුවාම වැටෙන විදිහට ගණන් ගන්න මොකද්ද සිරස සහ අගේ එතකොට අපි දන්නවා කාසිය උඩ දැම්මහම වැටෙන්න පැති දෙකයි තියෙන්නේ. එතකොට සිද්ධි ඔක්කොම නැත්තම් සිදුවීම් දෙකයි තියෙන්නේ. එක පැත්තක් වැටෙනවා. ඒක සිරස වැටෙනවා නම් දෙකෙන් එකක්. අගේ වැටෙනවා නම් දෙකෙන් එකක්. අන්න ඒ විදිහට තාර්කිකව විෂයානුබද්ධව කිසියම් සිද්ධාන්තයක් මුල් කරගෙන සම්භාවිතාවය හොයන එකට අපි කියනවා සෛද්ධාන්තික සම්භාවිතාවය කියලා. දැන් එතනදී ඔබට මතක නම් කිසියම් සිද්ධියක් A කියලා ගත්තොත් PA සමානයි NA බෙදීම NS කියලා ගත්තා. මෙන්න මේ S කියන එකට නමක් දුන්නා නියදි අවකාශය කියලා. මොකද්ද අපි නියදි අවකාශය කිව්වේ කිසියම් පරීක්ෂණයක ලැබෙන්න පුළුවන් සියලු ප්‍රතිඵල ඇතුළත් කුලකය කිසියම් පරීක්ෂණයක ලැබෙන්න පුළුවන් සියලු ප්‍රතිඵල ඇතුළත් කුලකයට කිව්වා නියති අවකාශය කියලා. ඉතින් මේ සම්බන්ධතාවය භාවිත කරලා අපිට චූටි ගණන් කීපයක් හදන්න පුළුවන්. ඔන්න උදාහරණයක් කියන්නම්කෝ මම. කාසියක් නෙමෙයි ධාතු ගැටයක් ගමුකෝ. ධාතු ගැටයක් උඩ දානවා. ධාතු ගැටයක් උඩ දැම්මට පස්සේ ධාතු ගැටේ එකේ ඉඳන් හය වෙනකන් ඉලක්කම් දෙක ගහලා තියෙන්නේ. එතකොට ඕකේ වැටෙන්න පුළුවන් ඒව තමයි එක වැටෙන්න පුළුවන් දෙක වැටෙන්න පුළුවන් තුන හතර පහ හය කියලා ඉලක්කම් ටික වැටෙන්න පුළුවන්. එතන මෙන්න මේ ටික තමයි ඕකේ ලැබෙන්න පුළුවන් සිද්ධි. මෙන්න මේ ටික කුලකයක් විදියට දැක්කොත්වාම ඒකට අපි S කියලා නමක් දුන්නා. ඒකට තමයි මේ කිව්වේ නියති අවකාශය. එහෙනම් ඔබට පැහැදිලිද? ඊළඟට මම A කියන කුලකය ගන්නවා නැත්නම් සිද්ධි ටික ගන්නවා. මෙන්න මේවා 2 4 6. දැන් ඔබට වෙනවනේ මෙන්න මේක සිද්ධ වෙන්න තියෙන નિયමිතයි. ඒකෙන් අපි අපේක්ෂා කරන්නේ මේ ටික. ඒ කියන්නේ ධාතු කැටේ උඩ දැම්මාම එකේ ඉඳන් 6 දක්වා ඉලක්කම් වලින් එකක් වැටෙනවා. ඒ වැටෙන ටිකෙන් මම බලාපොරොත්තු වෙනවා 2 හෝ 4 හෝ 6 ලැබෙයි කියලා. එතන මේ ටික ලැබීමේ සම්භාවිතාව PA සමානයි NA බෙදීම NS. ඒ අනුව විභාග S වල අවයව ගන්න 6යි. ඒ වල අවයව ගන්න 3යි. එහෙනම් සම්භාවිතාවය 6 3යි. එතකොට මේකෙන් දැන් සිද්ධියනේ මම මේ A කියලා ගත්තේ. එතකොට මම සිද්ධිය අර්ථ දක්වනවා මොකද්ද? ඉරට සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධියේ සම්භාවිතාව. ඉරට සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධියේ සම්භාවිතාව. ඉස්සර නම් මේක සුළු කරන්න කියලා කිව්වා. දැන් කියනවා සුළු කරන්න එපා කියලා. සුළු කරන්න එපා කියන්නේ
මේ හයෙන් තමයි නියති අවකාශයේ කොච්චරද කියන එක නිරූපණය වෙන්නේ. දැන් මේක සුළු කරොත් දෙකෙන් එකයි කියලා නේද? දෙකෙන් එක කිව්වට අදාළ පරීක්ෂණයේ නියති අවකාශයේ නිරූපණය වෙන්නේ නැහැ. ඒ නිසා දැන් කියන්නේ සුළු කරන්න ඕනේ මෙහෙම කියන්න කියලා. එහෙනම් ඔන්න සෛද්ධාන්තික සම්භාවිතාවයට අපි යන විදිහ. මේ කතා කරපු කාර්මාලික ඔබට 9 වසර වෙනකොට කතා කරලා ඉවරයි. ඊට පස්සේ තමයි උතරින් එහාට ඉතුරු කාර්මාලික 10 දී අපිට හම්බෙන්නේ. එතකොට සාධාරණ වස්තුවක් භාවිතා කරලා පරීක්ෂණය කරන්න ඕන. ඒ කරන පරීක්ෂණයක් සාධාරණ වෙන්න ඕන. ඔබට මතකනම් වචනයක් කතා කරා සසම්භාවී පරීක්ෂණ. මේ සසම්භාවී පරීක්ෂණ. දැන් ඔබට මතකද මේක අර්ථ දැක්කුවා. මේ ගැන කතා කරා කිසියම් පරීක්ෂණයක් නැවත නැවත කරන්න පුළුවන් නම් ඒ පරීක්ෂණයේ සියලු ප්‍රතිඵල අපි කලින් දැනගන්න පුළුවන් නම් අපිට කලින් ප්‍රතිඵල දැනගත්තට ප්‍රතිඵල රටාවකට එන්නේ නැත්තම් ඊළඟට එන ප්‍රතිඵලය නිශ්චිතවම කියන්න බැරි නම් ඒ වගේ පරීක්ෂණයකට අපි කියුවා සසම්භාවී පරීක්ෂණය. ඒ කියන්නේ මේ කතා කරන්නේ අහපු පරීක්ෂණ කියන එකම තමයි. එහෙම නැත්නම් වෙන විදියකට කිව්වොත් මේ කියන්නේ පුතේ සාධාරණ පරීක්ෂණ. එහෙමත් නැත්නම් කිසිම අසාධාරණයක් නොවන නේ? කිසිම අසාධාරණයක් නොවන පරීක්ෂණ. ඉතින් මේ පරීක්ෂණයට සිද්ධියක් කියලා කියන්නේ නියදි අවකාශයේ එක් උපකුලකයක්. තොර කිසියම් පරීක්ෂණයක නියදි අවකාශයේ උපකුලකයකට කියනවා අපි නම සිද්ධියක් කියලා. කාසියක් උඩ දැමීමට අදාළ නියදි අවකාශය මොකද්ද? සිරස අගය. දැන් මේකේ උපකුලක මොනවද? මේක දැන් කුලකයක්නේ. සිරස කියන්නේ එක උපකුලකයක්. අගය කියන්නේ තව උපකුලකයක්. මොකුත්ම නැහැ කියන්නේ තව උපකුලකයක්. මේ ඔක්කොම ටික කියන්නේ තව උපකුලකයක්. එතකොට ඔන්න බලන්නකෝ මෙන්න අපේ පරීක්ෂණ. දැන් මේක කුලකට එක්ක සම්බන්ධයි භාරයට ඔළුවට දාගන්න හොඳේ. මෙන්න අපේ පරීක්ෂණයේ සියලු ප්‍රතිඵල. කාසියක් උඩ දැම්මට පස්සේ සිරස වැටෙන්න ඕන, අගේ වැටෙන්න ඕන. ඉතින් දැන් ඔබ මෙහෙම කල්පනා කරන්න එපා. කාසියක් උඩ දාලා කෙලින් අතට වැටෙයිද සර්? ඕක කෙලින් අතට තියෙයිද? ඔ කෙලින් අතට තියෙයි වැල්ලේ දැම්මොත්. අපි හිතමු මේක හොඳ සිමෙන්ති පොලවක දාන්න. ඒකවල කිසිම කතරගයක් නැහැ. කාසිය පැත්තක් වැටෙන්න ඕන. මේකට අදාළ උපකුලක. එතකොට මේක සිද්ධිය නම් පරීක්ෂණය නම් මේවට කියනවා සිද්ධි. එතකොට මේ සිද්ධි වචන වලට හැරෙවොත් කොහොමද? මේක වචනයට හැරෙවොත් සිරස ලැබීම. බැලීම නෙමෙයි හොදේ. ඒ බැලීම කියන්නේ සිරස බැලීම කියන්නේ වැඩක් නැති මිනිස්සු කරන වැඩේ. දැන් ටීවී එක දිහා බලන් ඉන්නවා කියන්නේ වැඩක් නැත්තන්නේ. ඊළඟට මෙතන අගය ලැබීම කියන සිද්ධිය. මෙතන කිසිවක් නොලැබීම කියන සිද්ධිය. සමහර විට ඒක නොවෙන්න පුළුවන්. ඒ කියන්නේ ස්ථිර වශයෙන්ම නොවන ඒවා වෙන්නත් පුළුවන්. ඒක නිසා නමුත් එතන සිද්ධියක් තියෙනවා. ඊළඟට මේ මොකක්ද? මේකට නිකන් අපි සිංහල භාෂාවේ කියන වචනේ කියන්න බෑ. අපි නිකන් කියනවා ඕන එකක් ලැබීමේ සිද්ධිය. බලන්න අපි එහෙම කියන ඔය දැන් කරාවට ඉරි ගහන්නේ අපි මේ MCQ වල දාගෙන ගාගෙන කියලා හොයන්නත් බෑ මොකුත් බෑ තේරෙන්නේ නැහැ ඕන එකක් කියලා අපි ඉර ගහලා ගන්න. එතකොට මේ කියන්නේ දෙකෙන් ඕන එකක් වෙන්න අපිට ප්‍රශ්නයක් නැහැ. එතකොට මෙතන මොකද්ද පරීක්ෂණය? හාසියක් උඩ දමා වැටෙන පැත්ත නිරීක්ෂණය. ඔක තමයි පරීක්ෂණය. එතකොට ඔන්න මේ විදිහට
උදාහරණයට පුළුවන් වෙන්න ඕන කිසියම් පරීක්ෂණයක් විග්‍රහ කරගන්න. ඒතර මේ විග්‍රහය ඇතුලේ තව කාරණා ගොඩක් ගැබ් වෙලා තියෙනවා. මේ 9 10 තමයි මේවා දෝලණය වෙන්නේ හොඳේ. මෙන්න මේ වගේ එකක් වෙන ඒවා. මේවට අපි කියනවා සරල සිද්ධි. ඒක තියෙන්නේ එකයි. තව දුරටත් ඒක සිද්ධි නෑ. අභිශූන්‍ය කුලගේ සිද්ධියක් තමයි. නමුත් එයා ගණන් ගන්නෑ. මෙතන සරල සිද්ධි. හැබැයි මෙතන තියෙනවා සංයුක්ත සිද්ධි. ඒ මෙහෙම තිබ්බොත් ආය අපිට හිතන්න පුළුවන් මේක ඇතුලේ ආය සිරස ලැබීම ආය අගේ ලැබීම කියලා. එතකොට තනි සිද්ධියකට අපි කියනවා තනි එකක් විතරක් කියන එක ප්‍රතිඵලයයි නා. ඒකට කිව්වා සර්ව සිද්ධිය. යම් සිද්ධිය තවදුරටත් උපකුලක වලට දැන් මේක තවදුරටත් උපකුල හදන්න පුළුවන්. තවදුරටත් උපකුලක වලට වෙන් කරන්න පුළුවන් නම් ඒවට කියනවා සංයුක්ත සිද්ධි. එහෙනම් ඔන්න අපි දැන් පරීක්ෂණයක අපිට අපේක්ෂා කළ හැකි ප්‍රතිඵල සිද්ධි අපි මේ කතා කරමු. තව කියන්න පුළුවන් ඕන්න අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාරක සිද්ධි. ඒ කියන්නේ ඒ සිද්ධි දෙකම එකපාර වෙන්න බෑ. අපි වෙන විදියකට කිව්වොත් අර ඡේදනේ නොවන ඒවා. ඒවට අපි කිව්වා අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාරක සිද්ධි. සම්භාවිතාවේට කතා කරනකොට මෙයා නියති අවකාශයට සමාන වෙනවා. මේකට මම නිකන් ඉලක්ක දෙකක් දාන්නම්. අපි ගමු 3 2 5 6 4 අපි මෙතන දාමු 8 වගේ එක ඔන්නව තියෙනවා. දැන් මේකේ තියෙන දේවල් අපි බලුවොත් සර්වස්ව කුලක එහෙම නැත්නම් ඒ මේකට අදාළව 1 2 3 4 මෙතන පහදා ගත්තම ලේසියිනේ 5 6 ඒ කුලකේ 1 2 3 B කුලකේ 2 6 4 C කුලකේ 5 ඔන්න කුලක ටිකක් තියෙනවා. දැන් ඔබට මතකද මේ කියන ප්‍රතිඵල ටිකත් එක්ක නියති අවකාශයේ මේකනම් A ලැබීමේ සම්භාවිතාවෙන් P A හොයන්න පුළුවන් N A බෙදීම N S එහෙම නැත්නම් N සර්වස්ව කුලකය. ඔය දෙකෙන් එකක් ගන්න පුළුවන් කුලකයක් එක්ක මේක යනකොට. දැන් අපි දන්නවා මෙතන කීයද? 3යි 6යි. සම්භාවිතාව 6 3. එතකොට PB ලැබීම සම්භාවිතාව NB NS හෝ N සර්වස්තු 6 3. PC පොලිසියෙ නෙමෙයි. PC බෙදීම NS හෝ N සර්වස්තු ඒක 6 1. ඔන්න තනි තනියෙන් මෙයාලගේ සම්භාවිතාව. ඊළඟට මෙහෙම බලන්නකො. PA මේල B. එතකොට NA මේල B බෙදීම NS හෝ N සර්වස්තු. දැන් A මේල B කොහෙද තියෙන්නේ? A මේල B දෙකට වයිදික 1 2 3 4 6 කියා තියනවාද? 1 2 3 4 5 එහෙනම් 6 5 P A ඡේදන B N A ඡේදන B බෙදීම N S නැත්නම් N සර්වස් මේ දෙකේ මොන එකක් ගන්න පුළුවමම දෙකම පැහැදිලි වෙන්න දෙකම ලියන්නේ හොඳේ. ඒ අනුව ඡේදනයේ 2යි තියෙන්නේ. අපි ඒක ලියමු. A ඡේදන B කියන්නේ 2යි. ඒ කියන්නේ අවයව 1යි. සම්භාවිතාව 6 1යි. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් පුතේ සරලව කුලකයක් භාවිතා කරලා කුලකයක තියෙන විස්තර ටික අරගෙන ඒකත් එක්ක සම්භාවිතාවය කතා කරන්න. දැන් එතනින්
ඉස්සරහට යනකොට ඔබට මතක නම් පුතේ මෙන්න මේ සම්බන්ධය n a මේල b සමානයි n a n b වෙන n a ඡේදන b කියලා කුලකවර එනකොට සම්භාවිතාවය මේක එනවා p a මේල b p a p b වෙන p a ඡේදන b කියලා සම්භාවිතාවයට අපේ මේ කියන එක සම්බන්ධ වෙලා අර විදිහටම ඔන්න සම්බන්ධ වෙනවා හැබැයි වියුක්ත කුලකවලට නේ වියුක්ත කුලකවලට කියන්නේ ඡේදනයේ නොමැති වෙලාවට සම්භාවිතාවයත් පුතේ මෙහෙම හදන්න පුළුවන් p a ධන p b කියලා හරි එමනම් මෙන්න මේ සම්බන්ධතා දෙක ඔබට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. සයිඩවස් කාරණා තියෙනවා නම් කෙටියෙන් සටහන් කරගන්නකෝ.